සාක්‍යයස් කිචන් බලන හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ කෙහෙල් මුවවලින් හදන සීනි සම්බෝල කාලා තියෙනවනේ. ලූණු වලින් විතරක්ම හදන සීනි සම්බෝල කාලා තියෙනවනේ. කොහිල වලින් හදන සීනි සම්බෝල කාලා නැහැනේ. අපි අද කොහිල වලින් සීනි සම්බෝල කතුමු. දැන් අපි බලමු අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්. කොහිල වලින් හදන සීනි සම්බෝලට අවශ්‍ය වෙන්නේ හීනියට දිකට කපාගත් කොහිල, ලූණු, කැලමිරිස්, තෙල්, සුදු ලූණු සහ අම්මිරිස්. සාමාන්‍ය සීනි සම්බෝලයකට සුදු ලූණු සහ අම්මිරිස් දාගන්න නැහැ. මම නම් සුදු ලූණු සහ අම්මිරිස් දාගන්නවා. මොකද සුදු ලූණුයි අම්මිරිසි තෙලේ බෙදුනම රසයි සීනි සම්බෝලෙක. අබත් සාමාන්‍යයෙන් සීනි සම්බෝලයකට දාන්නේ නැහැ. නමුත් මම දානවා. මොකද අබ බැදුනම සීනි සම්බෝලයකට හොඳ සුවඳක් එනවා. සීනි, තක්කලි, ඔයගොල්ලෝ මේ සීනි සම්බෝලක තියාගෙන නම් හදන්නේ. තක්කලි නොදා හදන්න, ඒ වෙනුවට දාන්න සියමලා, කහ, ලුණු. දැන් අපි හදන මෙතඩ් එක බලමු. කොහෙල වලින් සීනි සම්බෝල හදන්න අපි ඉස්සෙල්ලම කොහෙල ටික බැදගෙන ඉන්න ඕනේ ගැමුරු දෙලේ. අපිට ලිප ඔන් කරගන්නවා. චාතිය රත් වුණාට පස්සේ චාතියට දාගන්නවා තෙල්. තෙල් රත් වුණාද කියලා බලන්නේ කොහිල තීරුවක් අරගෙන තෙලට දානවා. ඒක උඩට උඩ පාවෙනවා නම් තෙල් එකේ, කියන්නේ තෙල් රත් වෙලා. දැන් මේ තෙල් රත් වෙලා දැන් මේ විදිහට චුට්ට චුට්ට දාගෙන අපි මේ කොහිල ටික, කොහිල කෑලි ටික රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. කොහිල කබද්දී කොහිල එක ගානටම කැපෙන්න ඕනේ. ඒක ඒ කියන්නේ එක ටික් එකට කැපෙන්න ඕනේ. දිගත් එක ගානට, මහතත් එක ගානට කැපෙන්න ඕනේ. එතකොට තමයි සේරම එක කාණ්ඩ බෙදෙන්නේ. කොහිල කපති වඩාත් හොඳයි. කොහිල කපති වඩාත් හොඳයි. අතින් කපනවට වැඩිය, අතින් හීනියට එක කාණ්ඩ කපන්න පුළුවන් නම් හොඳයි. අතින් කපනවට වැඩිය ෆුඩ් ප්‍රොසෙස් එකක් ආධාරයෙන් කොහිල ටික කපා ගත්තා නම් කොහිල කෑලි ටික එක කාණ්ඩ කැපෙනවා. එතකොට සමහර කෑලි මහත වැඩිත් නැහැ, සමහර කෑලි හීන වැඩිත් නැති වෙන්නේ එක ගානට කැපෙනවා. මේ පේනවද සද්දි? ඇහෙනවද? සරසර ගාන සද්දි. ඒ කියන්නේ දැන් මේ ටික තෙලෙන් බාන්න ළඟයි. ඒ කියන්නේ දැන් බැදිලා තව චුට්ටක් වර්ණ ඉන්න ඕනේ. කහපාටක් ගතිය, කහපාට කහගතිය එන්න ඕනේ. ඊට පස්සේ දැන් මේක මේිටක යනවා තෙල් බේරෙන්න රැක් එකට. මම දැන් මුලිට කිව්වනේ කොහිල සීනි සම්බෝල හදන්න කොහිලයි ලූණු ටිකයි ගැමුරු තෙලේ බැද ගන්න ඕනේ කියලා. දැන් අපි ලූණු ටික බදිමු. මම ලූණු ටිකක් දැම්මා. ගොඩක් දාන්න එපා, එතකොට තැම්බෙනවා විතරයි, බෙදෙන්නේ නැහැ. මේ ලූණු ටික අර මම කිව්වා වගේ ඉස්සල් කොහිල කපා ගන්නකොට කිව්වා වගේ ෆුඩ් ප්‍රොසෙස් එකෙන් කපා වුණා. ඔක්කොම එක කාණ්ඩ එක ප්‍රමාණයට එක සයිස් එකට කෑලි කැපෙනවා, ලූණු කැපෙනවා. එකක් ලොකුයි එකක් පොඩි කියලා පොඩි විදියට කැපෙන්නේ නැහැ. ඔක්කොම එකම ගානට කැපෙනවා. දැන් හරි ප්‍රමිතියට කෑම හදනවා නම් ෆුඩ් ප්‍රොසෙස් එකෙන් තමයි ලූණු ටික කපා ගන්න ඕන. මොකද හරියට ප්‍රමිතියට කෑම හදනවා නම්
ඒ ප්‍රමිතිකරණ එක ලක්ෂණයක් තමයි ඔක්කොම එක ප්‍රමාණයේ කැලේ තියෙන්න ඕන. දැන් ඔයාලට ඔයගොල්ලන්ට ලුණු කපන්න කොහිල කපන්න ෆුඩ් ප්‍රොසෙසර් නැත්නම් අර ග්‍රේටර් තියෙන අර මාකට් එකේ තියෙන පේමන්ට් එකේ පුණන් තියෙන රුපියල් 10ට 20ට ග්‍රේටර්ස් ප්ලාස්ටික් ග්‍රේටර්ස් එකෙන් ජූලියන් ක්‍රමයට කියන්නේ දිගටට කොහිල ටික කපා ගන්න පුළුවන් ඒකෙන් ජූලියන් ක්‍රමයට කපන්න තියෙන එක ඒ දිගටට කපා ගන්න පුළුවන් කොහිල ටික ලුණු ටික ලුණු නම් ඒකෙන් ගොඩක් ලාට කපන්න බෑ කොහිල නම් විතරේ කපන්න පුළුවන් ලුණු කපන්න පුළුවන් ගේටර් එකක් කපන්න පුළුවන් ලුණු කපන්න පුළුවන් ගේටර් එකක් තියෙනවා නම් ඒගොල්ල ඔයාලා ඒකෙන් කපන්න දැන් හරි ධම්මල් ලිපෝෆ් කරනවා මොකද ලුණු ටික බාද්දි ලුණු කරවෙන්න බලනවා ඔය විදිහට ලුණුයි කොහිලයි සේරම් ටික බැදගන්නවා මම දැන් ලුණු ටිකයි කොහිල ආලේ ටිකයි බෙදලා ඉවරයි මම දැන් සින්සම් බෝල හදාගෙන යන්නේ ඒකට මම ලිප ඔන් කරනවා ලිප ඔන් කරගෙන මම තෙල් ටික දානවා තෙල් ටික දාලා රත් වෙන්න තියාගන්නවා තෙල් ටික රත් වුණාට පස්සේ මම අබ දානවා ඊට පස්සේ මම දානවා අම්මිරිසුයි සුදු ලුණුයි අම්මිරිස් සුදු ලුණු බෙදනකොට චොප් කරපු ඉඟුරු කෑල්ලක් දැම්මම තවත් රසයි ඊට පස්සේ මම දානවා බෙදගත්ත කොහිල අල ටිකයි ලුණු ටිකයි බෙදගත්ත කොහිල අල ටිකයි ලුණු ටිකයි දාලා සෝටි කරනවා ඊට පස්සේ මම දානවා කහ ඊට පස්සේ මම දානවා කැලිමිරිස් ඊට පස්සේ මම දානවා ලුණු දානවා ඊට පස්සේ මම දානවා තක්කලි මේක මේ කොහිල සීන් සම්බෝලේක තියාගන්න නම් හදන්නේ තක්කලි දාන්න එපා ඒ වෙනුවට දාන්න තියමලා තක්කලි දැම්මට පස්සේ මම දැන් චොට්ටක් මූඩෙන් වහනවා චොට්ටක් කළා වහලා තිබ්බට පස්සේ ඊට පස්සේ මම දානවා සීනි අපි සීනි සම්බෝලයක්නේ හදන්නේ දැන් අපි සීනි දාලා රස බලනවා ලුණු ගන්නට රස ඇති සීනි ඇති රස හොඳයි දැන් අපි ලිප නිවනවා දැන් අපි කොහිල සීන් සම්බෝලක හදලා ඉවරයි දැන් ඔයගොල්ලෝ දන්නවා කොහිල වලින් සීන් සම්බෝලයක් හදන්න කොහොමද කියලා අපි මේ වගේ රස කෑමකින් ආයි හම්බෙමු මම සාක්ෂි